ඉතින් කොහමද යාළුවනේ අදත් ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා සිංහල මෝරේ YouTube channel එකට අද මම අරගෙන ආවේ funny game කියන ඉංග්‍රීසි ෆිල්ම් එක මේක thriller drama කියන කාණ්ඩයට තමයි ආයිති වෙන්නේ පවුලක් vacation එකක් ගත කරන්න හිතාගෙන guest house එකට යන සිද්ධියක් එක්ක තමයි ෆිල්ම් එක පටන් ගන්නෙ මේ ගෙදර ළඟම අමුතු විදිය ළමයි දෙන්නෙක් ඉන්නවා ළමයි කිව්වට ඉතින් මෙයාලා කරන්නේ නම් ළමයි කරන වැඩ නෙමෙයි ඉතින් මොකක් ගැනද මේ කියන්නේ කියලා ඔයාලට වීඩියෝ එක ඉවරන කල්ම බැලුවොත් දැනගන්න පුළුවන් එහෙනම් රිවියු එක ඉවරන කල්ම බලලා ඔයාලගේ වටිනා අදහස් කමෙන්ට් එකක් ඉදිරියට දාගෙන යන්න. ඒ වගේම මේ වගේ ෆිල්ම් රිවියු හැමදාම බලන්න ඕන නම් දැන් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ෆිල්ම් එක පටන් ගද්දිම පෙන්වන්නේ පවුලක් vacation එකකට trip එකක් යන ගමන් ඉන්න සිද්ධියක්. මෙයාලා වාහනය ඇතුළේ ඉඳන් game එකකුත් කරන ගමන් තමයි මෙහෙම යන්නේ. එක්කෙනෙක් music එකක් play කරාට පස්සේ අනිත් එක්කෙනා ඒ music එකට අදාළ සින්දුව guess කරන එක තමයි සෙල්ලම. මේ දෙන්නගේ ළමයාත් වාහනේ පිටිපස්සේ සීට් එකේ වාඩි වෙලා ඉන්නවා. කට්ටිය මේ වාහනේම පිටිපස්සේ බෝඩ් එකක් බැඳගෙන තමයි මෙහෙම යන්නේ. ඉතින් මෙයාලා මෙහෙම ගොඩක් දුර ආවට පස්සේ ඒක ගෙදරක් ළඟ නතර කරනවා. ඒ වගේම ගෙදර ඉන්න කට්ටියට කතා කරලා කියනවා අපේ බෝඩ් එක වතුරට දාගන්න උදව් ඕන කියලා. පස්සේ මෙයාලා ආයෙත් වාහනේ ස්ටාර්ට් කරගෙන ටිකක් දුරකට වෙන්න යාලයා ගෙස්ට් හවුස් එකට යනවා. ඉතින් මේ පොඩි ළමයාගේ නම ටොම්. ඒ වගේම තාත්තා ජෝජ්, අම්මා එනා. කට්ටිය මුලින්ම යාලා අරගෙන ආපු බඩු ටික ගෙදර ඇතුළට අරගෙන ආවිල්ලා ඒව අස්පස් කරනවා. මේට අමතරව මෙයාලගේ හුරතල් බලු පැටියත් මෙයාලත් එක්ක අරගෙන ආවිල්ලා තිබ්බේ. බල්ලා මේ වෙලාවේ ගේ ඇතුළේ හැඩි කරපු හින්දා හැනා ජෝර්ජ්ට කියනවා බල්ලව අරගෙන එළියට යන්න කියලා. ඒත් එක්කම මේ ළඟ ගෙදරක ඉන්න ෆ්‍රෙඩ් කියන කෙනායි පෝල් කියන පුතයි මෙහෙට එනවා. ඉතින් මෙයාලා අසල්වැසිය හින්දා එනත් මේ වෙලාවේ එළියට ආවිල්ලා මෙයාලත් එක්ක ටික වෙලාවක් විස්තර කතා කරනවා. එයාලා යන කාලේ ඉඳලා ජෝර්ජ් ටොම්ට බෝට්ටුව පදින විදියත් උගන්වනවා. මේ වෙලාවේ ටොම් ජෝර්ජ්ගෙන් අහනවා අපි එනකොට ෆ්‍රෙඩ් මාමලාගේ ගෙදර පොඩි ළමයෙක් හිටියා නේද? ඇයි එයා ෆ්‍රෙඩ් මාමත් එක්ක මෙහෙට ආවේ නැත්තේ කියලා. ඒකට ජෝර්ජ් කියනවා ටොම් එක්ක සෙල්ලම් කරන්නේ ළමයා පස්සේ වෙලාවක එයි කියලා. මේ අතර යනා බල්ලට කෑම දීලා එයාලගේ දවල් කෑම එකත් ලෑස්ති කරන ගමන් ඉන්නේ. එයා යාළුවෙක්ටත් කෝල් කරලා කියනවා වීකෙන්ඩ් එකේ ටිකක් විනෝද වෙන්න ඕන නම් මේ පැත්තට එන්න කියලා. ටික වෙලාවකින් ටොම් මෙතනට ඇවිල්ලා තාත්තා ගේන්න කිව්වා කියලා පිහියක් එනාගෙන් ඉල්ලනවා. එනා ළමයා ගතට පිහිය දීලා ආයෙත් කෑම හදන වැඩේ පටන් ගන්නවා. ඒත් එක්කම පීට කියලා කෙනෙකුත් මෙහෙට එනවා. එයා කියනවා අල්ලපු ගෙදර ඉන්න ෆ්‍රෙඩ්ගේ වයිෆ් තමයි මාව මෙහෙට එව්වේ. එයා හදිසියක් කියලා බිත්තර ගෙඩි හතරක් ඉල්ලගෙන එන්න කිව්වා කියලා. ඉතින් එනත් කිසිම ප්‍රශ්නයක් නැතුව පීටට බිත්තර දෙනවා. හැබැයි එයා යනවත් එක්කම සද්දයක් ඇහුණු හින්දා එනා සාලෙට ගිහිල්ලා බලනවා මොකක්ද මේ සද්ද කියලා. පීට අතින් අර බිත්තර ටික වැටිලා ඒව බිඳලා ගිහිල්ලා කියලා එනා දකිනවා. ඉතින් වෙච්ච දෙයට සොරි කියලා පීට කිව්වට පස්සේ එනා බිම වැටලා තිබ්බ අර බිත්තර කරු ටික පිරිසිදු කරලා දානවා. පීට ආයෙත් එනා පස්සෙම කුස්සියට ආපු හින්දා එනා තවත් බිත්තර ගෙඩි හතරක් පීටගේ අතට දෙනවා. ඒ අතරදී පීටගේ අත වැදිලා ගෙදර ෆෝන් එකත් සිංක් එකට වැටෙනවා. දැන් ඉතින් එනාට මේකට ගොඩක් අවුල්. පීට ඒකටත් සොරි කිව්වට පස්සේ එනා තරහින් කියනවා අනේ දැන්වත් බිත්තර ටික අරන් ආපහු යන්නකෝ කියලා. ඉතින් පීට දෙනී යන කල් ඉඳලා පීටගේ වැඩ ගන්න හිතලා එනා තනියම හිනා වෙනවා. ඒ වගේම ආයෙත් එයා කෑම හදන වැඩේ පටන් ගන්නවා. මේ වෙලාවේ ආයෙත් සාලේ පැත්තෙන් සද්දයක් ආපහු හින්දා එනා සාලේට ගිහිල්ලා බලනවා. කොහොමද මෙයාලගේ බල්ලට බයේ පීට තාමත් ගෙදරින් ගිහිල්ලා තිබ්බේ නැහැ. ෆ්‍රෙඩ්ගේ පුතා වුණ පෝලුත් මෙහෙට ඇවිල්ලා හිටියේ. එයා ජෝර්ජ් සෙල්ලම් කරන ගොල්ෆ් බැට් වගේක් දැකලා එනාගෙන් අහනවා එක බැට් එකක් අරගෙන ගිහිල්ලා ටිකක් සෙල්ලම් කරලා ආපහු ගෙනත් දෙන්නද කියලා. හැබැයි ඉතින් ඒව ජෝර්ජ් ගෙහින්ද එනා ඒව දෙන්න කැමති වුණ නැහැ. මේ අතර මෙයාලගේ බල්ල එක දිගටම බුරණ හින්දා ජෝර්ජ් හරින්දන් අඬ ගහලා අහනවා මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. එනත් එළියට ඇවිල්ලා ජෝර්ජ්ට කතා කරලා වෙච්ච සිද්ධිය කියනවා. පස්සේ මෙයා ආපහු ගේ ඇතුළට ගිහිල්ලා අර කොල්ල දෙන්නට කියනවා දැම්ම ගෙදරින් එළියට යන්න කියලා. හැබැයි ඒත් දෙන්න ගියේ නැති හින්දා එනා පීට වලලා එළියට තල්ලු කරන්න හදනවා. ඒත් එක්කම ජෝර්ජ් මෙතනට ඇවිල්ලා මෙයාලගෙන් අහනවා මොකක්ද මෙතන වෙන්නේ කියලා. පීට කියනවා මම බිත්තර ටිකක් අරගෙන යන්න තමයි ආවේ කියලා. පස්සේ එනා බිත්තර ටිකක් අරගෙන ඇවිල්ලා ජෝර්ජ්ට දීලා කොල්ල දෙන්නව ඉක්මනට යවන්න කියලා කියනවා. ඒත් හැබැයි ඒ දෙන්නට යන්න ගාණක්වත් තිබ්බේ නැහැ. දෙන්න මේ වෙලාවේ නරක විදියට කතා කරපු හින්දාම ජෝර්ජ් පෝල්ට කණේ බාරකුත් ජහනවා. ඒත් එක්කම පෝල් ගොල්ෆ් පිත්තක් අරගෙන ඒකෙන් ජෝර්ජ්ගේ කකුලට ගහලා එයාව බිමට වට්ටනවා. ටොම් මේකට ගොඩක් බය වෙලා ඉක්මනටම එයාගේ අම්මා ළඟට දුවගෙන යනවා. පස්සේ එනත් සාලෙට ඇවිල්ලා ජෝර්ජ් ඔස්සලා පුටුවකින් තියනවා. ඒ වගේම ගොඩක් තරහින් කොල්ල දෙන්නට කියනවා දැම්ම මාපහ යන්න කියලා. ඒත් හැබැයි එයාලට යන්න ගාණක්වත් තිබ්බේ නැහැ. දැන් ඉතින් මේ සිද්ධ වෙන දේවල් එක්ක මෙයාලා ගොඩක් බය වෙලා ඉන්නේ. ටික වෙලාවකින් මෙයාලගේ බල්ලගෙන් සද්දයක් ආපු නැති හින්දාම එනා එළියට ගිහිල්ලා බල්ලව හොයනවා. එයා වාහනේ ඇරලා බලද්දි කවුරු හරි කෙනෙක් බල්ලව මරලා වාහනේ ඇතුළට දාලා තිබ්බා. මේකෙන් මෙයාගේ හිතේ තිබ්බ බය තවත් වැඩි වෙනවා. මේ අතරේ පීට ඉස්සරහා දොර ළඟ රැකගෙන ඉද්දි ටොම්ට කියනවා කන්න මොනවා හරි අරගෙන එන්න කියලා. පස්සේ ටොම් නැගිටලා කුස්සිය පැත්තට යනවා. එතකොටම පීට ආයෙත් ටොම්ට කතා කරලා කියනවා උඹ පිහියක් එහෙම අරගෙන ආවොත් එහෙම ඒ පිහියෙන් මැන්නලා මරනවා කියලා. ටොම් ගොඩක් බය වෙලා හිටපු හින්දාම බිස්කට් එකක් අරගෙන ආවිල්ලා පීටගේ අතට දෙනවා.
මේ වෙලාවේ අනාගේ යාළුවෝ කට්ටියකුත් රුවල් බෝට්ටුවකින් ගඟපැත්තේ ඉඳන් ඇවිල්ලා එනාට කතා කරනවා. පොල් අනත් එක්ක එළියට යනවා මේ ගැන බලන්න. ඉතින් මෙතන මොකද්ද වෙන්නේ කියලා දැනගත්තොත් අවුලක් වෙන හින්දා පොල් එනාට කියනවා මෙතන වෙන දේවල් ගැන උඹ යාළුවාට කිව්වොත් එහෙම ගේ ඇතුළේ ඉන්න උඹේ මිනිහවයි ළමයවයි ඒ වෙලාවෙම මරලා දානවා කියලා. පස්සේ කොහමද යනා පොල් එක්ක මේ යාළුවාට කතා කරන්න ගඟ ළඟට යනවා. එයාලා විස්තර ටිකක් කතා කරගත්තත් පොල් තර්ජනය කරපු හින්දාම සැක හිතන විදිය මුකුත්ම කියන්න ගියේ නැහැ. ටික වෙලාවක් ඉඳලා කොහම හරි යාළුවෝ කට්ටිය එතනින් ආපහු යනවා. පස්සේ එන ආපහු ගේ ඇතුළට ගිහිල්ලා ජෝර්ජ් උස්සලා සෝෆා එකකින් දිනනවා. ජෝර්ජ්ගේ කකුල ගොඩක් තුවාල වෙලා තිබ්බ හින්දා ඒකට බෙහෙත් දාන්න උදව් කරන්න කියලා එනා පෝල්ට කියනවා. ඒත් පෝල් පීට දෙන්න නම් ඒක ගානකටවත් යත්තේ නැහැ. ඒ වෙනුවට පීට දෙන්නට ඇවිල්ලා එයාගේ කකුලෙන් ජෝර්ජ්ගේ තුවාලේ තද කරලා ඒක තවත් වැඩි කරන්න හදනවා. කොහම හරි මෙහෙම ටික වෙලාවක් ගියාට පස්සේ පීට පෝල් දෙන්න ජෝර්ජ් හිටපු පුටුව ඉස්සරහින්ම වාඩි වෙනවා. මේ වෙන දේවල් වලට ගොඩක් බය වෙලා හිටමු එනත් මේ වෙලාවේ හොඳටම අඩන්න පටන් ගන්නවා. අන්තිමට ජෝර්ජ් අහනවා උඹලාට අපෙන් මොනවාද ඕනේ ඇයි මෙහෙම කරන්න කියලා. ඒත් එක්කම පෝල් පීටගෙන් ඒ ප්‍රශ්නෙම අහනවා. පීට නම් මුකුත්ම කියන්නේ නැහැ. පස්සේ පෝල් කියනවා පීටගේ පවුල ගොඩක් දුප්පත් පවුලක්. එයාලගේ පවුලේ ළමයි 5 දෙනෙක්ම ඉන්නවා. ඒ වගේම පීටගේ අම්මයාට හැමදාම වගේ පහර දෙනවා කියලා. මේ කතාව කියද්දි පීට එකපාරටම අඩන්න පටන් ගන්නවා. ආයෙත් එක වෙලාවකින් පෝල් hina වෙලා කියනවා ඇත්තටම අපි මේ බොරුවක් තමයි කිව්වේ කියලා. ඒත් එක්කම පීට අඬන එක නතර කරලා hina වෙනවා. ආයෙත් පෝල් කියනවා අපි මෙහෙම කරන්නේ අපේ කම්මැලිකමට ඊළඟ දවසේ උදේ 9 වෙද්දි උඹලා 3 දෙනාව මරලා දානවා කියලා. මේ අතරෙදි පීටට බඩගිනින් කියලා කුස්සිය පැත්තට යනවා කන්න මොනාරි හොයාගන්න. ඒ අතරෙදි ආයෙත් පෝල් කියනවා ඇත්තටම අපි දෙන්න මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නේ මේ විදියට සල්ලිකාර මිනිස්සුන්ව මංකොල්ල කනක තමයි අපේ ජොබ් එක කියලා. ටික වෙලාවකින් පීටර් සොසේජ් ජගයක් අරගෙන ඇවිල්ලා පෝල් ළඟින් වාඩි වෙනවා. මේ වෙලාවේ ගොඩක් කලබලෙලා හිටපු ජෝර්ජ් කොල්ල දෙන්නට කියනවා උඹලට සල්ලි නම් ඕන කරලා තියෙන්නේ මේ ගෙදර තියෙන ඔක්කොම සල්ලිත් අරගෙන ආපහු යන්න කියලා. ඒත් එක්කම පීටර් අනාට කියනවා එයාලා හැමෝටම කන්න ඩිනර් එක ලෑස්ති කරන්න කියලා. කොහොමරි අනා එතනින් යන්න කලින් පෝල් පීටර්ට කියනවා බලපං උඹ කාලා බතලෙක් වගේ තමයි ඉන්නේ ඒ වගේද බලපං උඹ අනාට ස්ලිම් ඇඟක් තමයි තියෙන්නේ අනා වගේ කෙනෙක් නම් කවදාවත් උඹට කැමති වෙන එකක් නැහැ කියලා. අනාට මේකට අවුල් ගිහිල්ලා එදෙනින් යන්න හදනවා. ඒත් එකම පෝල් ටොම් වල්ලගෙන ඇවිල්ලා අපි පොඩි සෙල්ලමක් කරමු කියලා ටොම්ගේ ඔළුවට කොට්ටෝරයක් දානවා. ටොම් මේ වෙලාවේ දඟලපු හින්දම පෝල් ටොම්ගේ ඔළුවට පාරවල් දෙක තුනකුත් ජහනවා. අනා ටොම්ව බේර ගන්න හදද්දී පීට අනාට යන්න දෙන්න නැතුව එදෙනින් අල්ල ගන්නවා. පස්සේ පෝල් කියනවා අපි දැන් කිටි ඉන් ද බෑග් කියන සෙල්ලම කරන්න හදන්නේ මම කියන හැම දෙයක්ම ඔබලා කරන්න ඕනේ එහෙම කරේ නැත්තම් පුංචි ටොම්ට තමයි ගුටි ගන්න වෙන්නේ කියලා. මුලින්ම පෝල් කියනවා එනාට එයාගේ ඇඳුම් ටික ගලවන්න කියලා. ඒත් ජෝර්ජ් ට්‍රම් මේ වැඩේ ඇල්ලුවේ නැති හින්දා එයා පෝල්ට ආයෙත් කියනවා ඔයාලා මේ ගෙදර තියෙන ඕනම දෙයක් අරගෙන යන්න අපි මේ ගැන කාටවත්ම කියන්නේ නැතුව ඉන්න පොරොන්දු වෙන්නම් කියලා. ඒත් පෝල් නම් දිගටම කියන්නේ එනාගේ ඇඳුම් ගලවන්න ඕන කියලා. එනා ඒක කරපො නැති හින්දම පෝල් ටොම්ට ගහන්න පටන් ගන්නවා. එයා ඒ විදිහට බෙල්ලේ තියෙන එක මාලයක් කරන් අනිත් ඇඳුම් ඔක්කොම ගලවලා දානවා. පෝල් එනා දිහා ටික වෙලාවක් බලාගෙන ඉඳලා ආයෙත් කියනවා ඇඳුම් ටික ඇඳ ගන්න කියලා. ඉතින් මේ සිද්ධියට ගොඩක් බය වෙලා හිටපු ටොම්ට එයාගේ කලසමේම චූ වෙනවා. මේ හින්දම පීටර් ටොම්වත් අරගෙන වොෂ්රූම් එකේ පැත්තට යන්න හදනවා. හැබැයි කොහමද ටොම් දඟලලා පීටර්ව තල්ලු කරලා ගෙදර උඩ තට්ටුවට ගිහිල්ලා හැංගෙනවා. ඒ අතරෙදි පෝල් එනාගේ අතපය ගැට ගහලා ටොම්ව හොයන්න උඩ තට්ටුවට යනවා. ටොම් මේ වෙද්දි උඩ තට්ටුවේ තිබ්බ ජනේලකින් එළියට පැනලා හිටියේ. එයාට ගෙදර ගේට් එකෙන් පනින්න බැරි වුණ හින්දම වැටෙන රින්ගලා අල්ලපු ගෙදරට යනවා. ඒත් එක්ක මේ ගෙදර ලයිට් ටිකක් කවුරු හරි දානවා. කතා කරාට කවුරුත්ම එළියට ආවේ නැති හින්දා ටොම් ගෙදර දොර අරගෙන අතුලටම යනවා. මේ අතර ජෝර්ජ්යාගේ තුවාලේ වේදනාවට ගොඩක් කෑගාපු හින්දම පීටර් ජෝර්ජ් ළඟට ඇවිල්ලා ඒක පරීක්ෂා කරනවා. ඒ වගේම එයා එනාට කියනවා මම බිත්තර ටිකක් ගිල්ල ගන්න විතරයිනේ ආවේ ඒ ටික හරියට දීලාම ආව යවුවනම් දැන් ඉතින් මෙච්චර වද විඳින්න ඕනේ නැණි කියලා. එයා ඒක කියලා වතුර ටිකක් බොන්න කියලා කුස්සිය පැත්තට යනවා. ඒත් එක්කම එනා ජෝර්ජ් ළඟට ඇවිල්ලා ජෝර්ජ්ට කියනවා එයාව ගැට ගහලා දාලා හිටපු ඒවා ඉක්මනටම ලියන්න කියලා. හැබැයි ඉක්මනටම පීටර් ආපහු හින්දා වැඩේ කරගන්න පුළුවන් වුණේ නැහැ. එනා අඬා පීටර්ට කියනවා අනේ අපිව නිදහස් කරන්නකෝ මේ ගැන කාටවත්ම කියන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්නම් කියලා. පීටර් කියනවා මේක මට තනියම ගන්න පුළුවන් තීරණයක් නෙමෙයි ඒකෙහිඳ දැන් කටවහගෙන ඉන්න කියලා. මේ අතර ටොම් අර ගෙදර ඇතුළට ගියාට පස්සේ එයාව හොයාගෙන පෝලුත් ඒ ගෙදරටම යනවා. ටොම් ගෙදර වටපිට බලද්දි බිම වැරලා තියෙන ෂොට් ගන් එකක් දකිනවා. එයා ඒක ගන්න හදද්දි කාගේ හරි මිනිහෙකුත් එතනම වැරලා තිබ්බා. ටොම් මේකට ගොඩක් බය වෙලා ෂොට් ගන් එක අරගෙන ගේ ඇතුළෙම හැංගෙනවා. ඒ අතරදී පෝල් හයියෙන් සින්දුවක් දාලා ටොම්ව බය කරන්න හදනවා. ටොම් ගෙදරින් එළියට යන්න හදද්දි කොහොමරි පෝල්ට අහු වෙනවා. ටොම් ෂොට් ගන් එක පෙන්නලා පෝල්ව බය කරන්න හදුවත් පෝල් ඒක දිහා බලලා හිනා වෙනවා. මොකද එයා දන්නවා ටොම් මේ ෂොට් ගන් එක පාවිච්චි කරන විදිය දන්නේ නැහැ කියලා. ඒ හින්දා ටික ටික ටොම් ළඟට ඇවිල්ලා එයාව අල්ල ගන්නවා.
මේ අතරේ පීටර් සාලයට වෙලා ටීවී එක බල බලා ඉදි පෝල් ටොම්වත් අල්ලගෙන ආපහු ගෙදරට එනවා. ටොම් ඇනා ළඟට දුවගෙන ගිහිල්ලා අඬ අඬ කියනවා මෙයාලා අල්ලපු ගෙදර කට්ටියවත් මරලා දාලා කියලා. ඒත් එක්කම පෝල් ජෝර්ජ් දදින් කියනවා උඹේ ළමයා නම් මාර ළමයෙක් ෂොට්ගන් එකෙන් වෙඩි තියලා මාව මරන්නම හැදුවා කියලා. පස්සේ එයා ෂොට්ගන් එක පීටර්ගේ අතට දීලා කන්න මොනාරි හදාගන්න කියලා කිචන් එක පැත්තට යනවා. පෝල් සෑන්ඩ්විච් එකක් හදා හදා ඉදදී එකපාරටම සාලේ පැත්තෙන් වෙඩි තියෙන සද්දයක් ඇහෙනවා. එයා කොහොම හරි සෑන්ඩ්විච් එක හදාගෙනම තමයි ආපහු සාලේට එන්නේ. පස්සේ පෝල් පීටර් අතින් කියනවා අපරාධනේ තව ටික වෙලාවක් සෙල්ලම් කරන්න තිබ්බ නේද කියලා. ඒකට පීටර් කියනවා සෙල්ලම ඉවරයි දැන් ඉක්මනට මැදෙනි යන් කියලා. කොල්ල දෙන්න එළියට ගියාට පස්සේ ටීවී එක පුරාම ලේ පාරක් තියෙන විදිය අපට පෙන්නනවා. ඇත්තටම පීටර් කලින් වෙලාවේ ෂොට්ගන් එකෙන් වෙඩි දීලා ටොම්ව තමයි මරලා දාලා තියෙන්නේ. ඇනා ජෝඩ් දෙන්න මේකට ෂොක් වෙලා වගේ ළමයාගේ මිනිහ ළඟ වාඩි වෙලා ඉන්නවා. එයාලට හිතාගන්න බැරි වුණා මොකක්ද මේ උනේ කියලා. ටික වෙලාවකින් ඇනා පිහියක් හොයාගෙන එයාව බඳලා දාලා හිටපු ඒවා ලැහා ගන්නවා. ඒ වගේම ජෝර්ජ් ළඟට ඇවිල්ලා එයාව බදාගෙන හයියෙන් අඬනවා. එයාලා ගොඩක් වෙලා එහෙම ඉඳලා කතා වෙනවා කොල්ල දෙන්න ආපහු එන්න පුළුවන්. ඒකින්ද කොහොම හරි ඊට කලින් ගෙදරින් පැනගමු කියලා. ජෝර්ජ්ටනම් ඇවිද ගන්න බැරි තරමටම එයාගේ කකුල තුවාල වෙලා තිබ්බේ. දෙන්න ගෙදරින් එළියට යන්න කලින් අන්තිම වතාවට එයාලගේ ළමයාගේ මිනිහ දිහා බලලා හයියෙන් අඬනවා. පස්සේ මෙයාල එළියට යන්න හැදුවත් ගෙදර හැම දොරක්ම වගේ ලොක් කරලා දාලා තමයි තිබ්බේ. ඒකට ජෝර්ජ් ඇනාට කියනවා ජනේලකින් එළියට බලලා ළඟම තියෙන පොලිසියට ගිහිල්ලා උදව් අරගෙන එන්න කියලා. හැබැයි ජෝර්ජ් මේ ගෙදර තනියම දාලා යන්න නම් ඇනා කැමති වුණ නැහැ. කොහොම හරි වෙන කරන්න දෙයක් නැති හින්දා මෙයා ඇඳුමක් එහෙම ඇඳගෙන එළියට යන්න ලෑස්ති වෙනවා. මේ වෙලාවේ මෙයාලට ගෙදර ෆෝන් එකක් හම්බ වෙනවා. හැබැයි කලින් වෙලාවේ ෆෝන් එක සිංක් එකට වඩන හින්දා ඒක වැඩ කරේ නැහැ. පස්සේ යනා හෙයාර් ඩ්‍රයර් එකක් හොයාගෙන ඒකෙන් ෆෝන් එකේ තියෙන වතුර ටික අයින් කරලා දාන්න ට්‍රයි කරනවා. ඒත් හැබැයි පස්සෙත් ෆෝන් එක වැඩ කරන පාටක්වත් තිබ්බේ නැහැ. අන්තිමටම වෙන කරන්න දෙයක් නැති හින්දාම එනා ජෝර්ජ්ටත් පරිස්සමට ඉන්න කියලා ගෙදරින් එළියට පනිනවා. මේ අතරේ ජෝර්ජ් දිගටම අර ෆෝන් එකේ තියෙන වතුර ටික අයින් කරලා දාන්න ට්‍රයි කරනවා. කොහොම හරි ටික වෙලාවකින් ෆෝන් එක වැඩ කරන්නත් ගන්නවා. එයා පීටර් කියලා එයාගේ යාළුවෙක්ට තමයි ඉස්සෙල්ලාම කෝල් කරන්නේ. ඒත් හැබැයි ෆෝන් එක හරියට වැඩ කරේ නැති හින්දාම අනිත් පැත්තෙන් කියන දේවල් මෙයාට ඇහුන්නේ නැහැ. මේ අතර යනා ළඟම තියෙන ගෙදරට ගිහිල්ලා උදව් වෙලලා කතා කරත් ඒ ගෙදර කවුරුත්ම ඉන්න පාඩක් නම් තිබ්බේ නැහැ. පස්සේ මෙයා පාර දිගේ දුවගෙන යද්දී එකපාරටම වාහනයක් යන සද්දයක් ඇහෙනවා. ඉතින් මේ එන්නේ අර කොල්ල දෙන්න වෙන්නේ නැති කියලා හිතලා ඉස්සල්ලාම යනා ගහක් පිටිපස්සේ යංගෙනවා. හැබැයි වාහනේ යන කලින් ඉඳලා මෙයා එළියට ඇවිල්ලා වාහනේ නතර කරන්න ට්‍රයි කරනවා. ඒත් හැබැයි ඒක වේගෙන් ගිය බෙහින්දා වැඩක් උන්නේ නැහැ. එයා දිගටම මේ විදියට අවදගෙන යද්දී ආයෙත් ඉස්සරහට කා එකක් එනවා. මේ අතර ටික වෙලාවකින් ජෝර්ජ්යාගේ ළමයාගේ මිනිහ ළඟට ගිහිල්ලා ඒක රෙද්දකින් වහනවා. ඒත් එක්කම ඉස්සරහා දොර අරින සද්දෙත් මෙයාට ඇහෙනවා. ජෝර්ජ් හිතුවේ නම් මේ ආවේ අනා කියලා. හැබැයි එයා අනා කියලා කතා කරාට පස්සේ එයා ඉන්න පැත්තට ගෝල්ෆ් බෝලයක් රෝල් වීගෙන එනවා. ඒත් එක්කම පෝල් පීටර් දෙන්න අනාවත් අල්ලගෙන ගේ ඇතුළට එනවා. අනාට හොඳටම ගහලා යාව ගැට ගහලා දාලා තමයි හිටියේ. පෝල් මේ වෙලාවේ කියනවා ආයෙත් සෙල්ලම පටන් ගන්න වෙලාව හරි කියලා. ඒත් එක්කම එයා පිහියක් අතට අරගෙන ඇනාට කියනවා ඒක ලෙව ගන්න කියලා. ඇනා ඒක කරන්න බෑ කියපු හින්දා එයා තර්ජනය කරනවා එහෙනම් ඉතින් පුතා වගේ උඹට මිනිහවත් නැති වෙයි කියලා. ඒකට බය වෙලා කොහොම හරි ඇනා අර පිහිය ලෙව ගන්න පටන් ගන්නවා. ආයෙත් ටික වෙලාවකින් පෝල් කියනවා උඹ ඔතන ඉඳන් දන ගහගෙනම මගේ කකුල් දෙක ළඟට වරෙන් කියලා. ඇනා ඒ විදිහට දන ගහගෙන එන ගමම එකපාරටම ෂොට්ගන් එක ගන්න හදනවා. හැබැයි ඊට කලින් කොහොම හරි පෝල් ගන්න එක එයාගේ අතර ගන්නවා. ඒ වගේම ඒකෙන් වෙඩි දියලා ජෝර්ජ්වත් මරලා දානවා. ඉතින් මේ වෙද්දි එළිය වැටිගෙන ආපු හින්දම කොල්ල දෙන්නාට මිනි දෙකත් අරගෙන එනාවත් ගැට ගහලා එයාලව අරගෙන ගිහිල්ලා බෝට්ටුවට දාගන්නවා. ඒ වගේම එයාලා බෝට්ටුව හරියටම ගඟ මැදටම අරගෙන යනවා. එනා මේ වෙලාවේ යාව ලෙහා ගන්න ට්‍රයි කරත් ඊට කලින් කොහොම හරි කොල්ල දෙන්නා එනාවයි අර මිනි දෙකයි ගඟ මැදටම දානවා. මේ වෙලාවේ පීටර් කියනවා අපිට ගේම් එක කරන්න තව පැයක්ම ඉතුරු වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ දෙන්න බෝට් එක අරගෙන ටිකක් දුරකට වෙන්න තිබ්බ තවත් ගෙදරක් ළඟට යනවා. ඒ ගෙදර හිටියේ ගෑනු කෙනෙක් විතරයි. පෝල් ගෑනු කෙනාගෙන් අහිංසක විදියට අහනවා අනේ අපිට බිත්තර හතරක් දෙන්න පුළුවන්ද කියලා. අර ගෑනු කෙනා මෙයාලගේ හැටි දන්නේ නැති හින්දාම බිත්තර දෙන්නම් කියලා දෙන්නව ගේ ඇතුළට ගන්නවා. ඉතින් අන්තිමට මේ ගෑනු කෙනාටත් මොකද වෙන්නේ කියලා ඔයාලට හිතාගන්න පුළුවන්නේ. එහෙනම් ඉතින් ওই විදියට තමයි අද ෆිල්ම් එක ඉවර වෙන්නේ. වීඩියෝ එක ඉවරන කලින් බලපු හැමෝටම තැන්කියු කියලා කියනවා. ඒ වගේම ඔයාලගේ වටිනා අදහස් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. තාමත් මගේ YouTube channel එක subscribe කරපු නැති කවුරු හරි ඉන්නව නම් දැන්ම subscribe කරන්න කියලාත් කියනවා. එහෙනම් අපි ඊළඟ film review එකෙන් හම්බෙමු.